යුක්‍රේනි සමග යුද්ධයක පැටලී සිටින රුසියානු හමුදාවට නොසිතූ ඉරණමකට මුහුණ දීමට සිදුව තිබෙනවා. විදේශ මාධ්‍ය පැවසුවේ මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා ඇත්තේ රුසියානු ගුවන් හමුදාව බවයි. රුසියානු ගුවන් හමුදාවට අයත් SU-34 වර්ගයේ බෝම්බ හෙළන යානයක් හදිසියේ කඩා වැටී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. යානය අනතුරට පත්ව ඇත්තේ සාමාන්‍ය පුහුණු ගුවන් ගමනක් අතරතුර බවයි පැවසෙන්නේ. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යානය කොකේසස් කඳුකරයට කඩා වැටී ඇතැයි අනාවරණය වී තිබෙනවා. යානයේ සිටි කාර්ය මණ්ඩලය අනතුරින් මිය ගිය බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පුටා දක්වමින් රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය අද වාර්තා කළේ. උතුරු සිටියා එලනියා කඳුකර ප්‍රදේශයක නියමිත පුහුණු ගුවන් ගමනකදී රුසියානු ගුවන් හමුදාවට අයත් SU-34 ගුවන් යානයක් කඩා වැටුණා. යනුවෙන් රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ආරක්ෂක අමාත්‍යාංශය පුටා දක්වමින් වාර්තා කර තිබෙනවා. ගුවන් යානය පාළු ප්‍රදේශයකට කඩා වැටී ඇති බවත් අනතුරෙන් එම ප්‍රදේශයේ වෙනත් තානියක් සිදුව නොමැති බවත් රුසියානු හමුදාව පැවසුවා. එහෙත් අනතුරෙන් යානයේ සිටි රුසියානු ගුවන් හමුදා සාමාජිකයින් පිරිස මියගොස් ඇතැයි රුසියාව තහවුරු කළා. අනතුරට පත් වූ යානයේ කොපමණ පිරිසක් සිටියේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. SU-34 යනු සෝවියට් සම්භවයක් ඇති රුසියානු සර්වකාල ගුණ සුපර්සොනික් මධ්‍යම දුර ප්‍රහාරක බෝම්බ හෙළන ගුවන් යානයක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වූ 2022 පෙබරවාරි 24 වන දින සිට රුසියාවට යුක්‍රේනයේදී සිය හමුදා භටින් 5,20,850ක් අහිමි වී ඇති බව යුක්‍රේනයේ සන්නද්ධ හමුදාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය අද ප්‍රකාශ කළා. ඉන් හමුදා සාමාජිකයින් 1,100ක්ම විපතට පත්ව ඇත්තේ පසුගිය දිනකදී බවයි යුක්‍රේන හමුදාව පවසන්නේ. යුක්‍රේන හමුදාවේ වාර්තා අනුව රුසියාවට අයත් යුද ටැංකි 7,902ක්, ආයුධ සන්නද්ධ රථ 15,176ක්, හමුදාවේ ඉන්ධන ප්‍රවාහන රථ සහ අනෙකුත් රථවාහන 18,176ක්, කාලතුවක්කු දියත් කිරීම පද්ධති 13,690ක්, රොකට් පද්ධති 1099ක්, ගුවන් ආරක්ෂක පද්ධති 842ක්, ඩ්‍රෝන යානා 362ක් සහ යුද නෞකා 28ක් සහ එක්සබ් බැරිණයක් විනාශ වී තිබෙනවා.